කට්ටියම එකතු වෙන්න ග්‍රීන් පිලාෆ් හදන්න හරිම ලේසි වෙජිටබල් බතක් උදේට ගහගත්තා නම් දවල්ටත් නියමයි. හරි ඉස්සෙල්ලම හදාගන්න ඕනේ ග්‍රීන් පේස්ට් එක. ඒකට බ්ලෙන්ඩරයකට මිංචි කොළ ටිකක්, කොත්තමල්ලි කොළ ටිකක්, ඒ වගේම සුදු ලුණු, ඉඟුරු, අවමිරිස්, කරාමු නැටි, එනසල් and peppercorns මොනවාද ගම්මිරිස් ඒ ටික ඔක්කොම දාලා හොඳට පේස්ට් එකක් හදාගෙන පැත්තකින් තියාගන්න. ඊට පස්සේ තව භාජනයක් අරගෙන ඒකට ඕගොල්ලන්ට බේලීෆ් දාන්න පුළුවන්. ඊට පස්සේ සූදුරු, ඊට පස්සේ ලූණු දාලා හොඳට ටෙම්පරාදු කරගන්න. ගෙදර ඉතුරු වෙච්ච කැරට් පොඩ්ඩක් දාන්න. ඊට පස්සේ අල ගෙඩියක් චූටියට කපලා ග්‍රීන් පීස් ටිකක්, ඊට පස්සේ බොංචි ටිකක්, මාළු මිරිස් චුට්ටක් දාලා හොඳට කවලම් කරන්න. මේ විදිහට දැන් මේ දේවල් ඔක්කොම නැත්තම් ඕගොල්ලන්ට ගෙදර තියෙන දේක් භාවිතා කරන්න පුළුවන් අනේ. ඔව්, ඊට පස්සේ අර ග්‍රීන් පේස්ට් එක දාලා හොඳට කවලම් කරන්න ඕනේ. කවලම් කරලා අවශ්‍ය නම් වතුර තියන්නත් පුළුවන්, එහෙම නැත්තම් හාල් ටික දාලා ඊට පස්සේ වතුර තියන්නත් පුළුවන්. අමතක කරන්න එපා, ලුණු ටිකක් දැම්මා, දෙහි ටිකක් දැම්මා. හරිද? හරි හරි. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට වතුර තියලා ප්‍රෙෂර් කුකර් එකේ, එහෙම නැත්නම් රයිස් කුකර් එකේ මේ වගේ බතක් හදාගමු යකුණේ, හදාගමු. හදාගෙන ආතල් එකේ කාලා බීලා ඉමු. ඊට පස්සේ මේක වැඩි වැඩ කෑල්ල පනීර් ටිකක් දැම්මා, කජු. අම්මට උඩු කජු නම් කියන්න එපා, බයේ බෑ. ඔගොල්ලෝ රට කජු දාන්න, පනීර් නැත්තම් අවුලක් ඇත්තෙම නෑ. පොඩ්ඩක් ටෙම්පරාදු කරා, අර බතට දාලා කවලම් කරා. දැට්ස් ඉට්, දැට්ස් ඉට්. එහෙනම් රසට කාලා ෆුල් ෆිට් එකේ ඉන්න මගේ යාළුවෝ සෙට් එක, අපි දවල් වෙනකොට තව රෙසිපි එකක් දෙන්නම්. මේවට එච්චර සල්ලි යන්නේ නෑ. ගෙදර තියෙන්නේ මොනවද?